අද අපි මාධෙසාක්කච්ඡාව කැඳවන්න විශේෂය තීරණය කිරුවේ. පසුගගේ සතියද අපි යෝජනා කිරවා සබට දැන්වූ පරිදි විශේෂ කමිටුවක් පත් කනු ලැබවා අෞෂධ හිගේ සහ අෞෂදමිල ඉහෙළයාමත් ඒ සම්බන්ධ ඇතුළ ඇති ගැටලුකාරි තත්වය පිළිබඳව අධ්‍යිනය කරන්න. මේ වෙනුවට අපි දකිනවා වෙෙළඳ පොලේ. ඉතාමත්ම දැඩි ලෙස අෞෂද මිල ඉහලයාම වගේ දඩි අවෂධ හිගියයක් පැවතිවින් පවතිනවා. ඒ වගේම අපි දකිවා අනිපැත්තෙන් රජ රෝහල් වල වක්ෂධ වර්ග බොහෝමයක් මේ වෙනකට දැඩි හිඟියක් පවතිනවා. ඒට ප්‍රධානතම හේතුවෙලා තියෙන්නේ මේ අෞෂද නොමැතිකමත් ඒවගේම අෞෂද ගෙන්නීමේ තියෙන දුරුවලතාත්ඒවගේම අෞෂධ ප්‍රවාහණයසාහ කාර්යක්ෂම කළමනා කරණය නොකිරීම කියන කාරණ මූලික වශයෙන්. අපි මෙහිදී දකිපු ප්‍රධාන කාරණාවක් තමයි මේ අවෂධවල මිල ඉතාමත්ම දැඩිල්ලෙසේ ඉහළයා මහරහා. රෝගීන්ට දරාගත්ත නොහැකි මට්ටමකට මේ වෙන විට පැමිල්ල තියනවා. ප්‍රධාන වශයෙන් ගත්තාම රෝහල් වලින් ඉදිරිපත් කරන රහල් වලින් නිකුත් කරන අවෂද වට ෝරු ඔුන්ට මිලදී ගත නොහැකි මට්ටමකට මිල වැඩිවීමසා අෞෂද වර්ග හිඟවීම කියන කාරණාව ප්‍රධාන වශයෙන් තියෙනවා. ඉතිම මේක රජ පාර්ශුවයන ඒවගේම සෞඛ්‍යමමාත්‍යංශ පාර්ශයුත් ඒවගේම වෙලළදදි සැල් හිමියන් මේ අවෂද වෙලඳ සැල් හිමියන්ගේ පාර්ශයනුත් මේ සම්බන්ධයෙන් මහිතන්නේ ඉතාම දැල්ලෙස සාකච්ඡාවේදුවා ඒ සම්බන්ධයෙන් තීන්ද පැහැදිි තීරණයක් ගතයුතු කාල්සීම අවා. මොකද මේ අෞෂද හිංගියත් එක්කම ජනතා විතාම දැඩිලෙස ආර්ථික දුෂකතාව වලට නැම්බරු වෙලාතය නැතැම් පත්තුල තියෙනවා. ඒකම අපි ලබා දෙන අෞෂද වට්ටෝරු රෝහල්වලින් ලබා දෙන්න බැරිනාං. ල්ුවල නිකුත් කරන්න බැරිනං එක වෙලඳ පොලත් නැත්තක් ඔුන්ට ැඩී අපහස්ථාවයක් කියෙනනවා මේ අවෂදු කොහෙන්ද මලදී ගන්න කියනක. ඒවගේම ඒ මිල දරාගත නොහැකි මට්ටමකට විශාල මිලකටගේ යනවන ඒ මිල දරාගත නැ කමහින්දා ඔඕුන් අසරන වෙන. ඉ රජයවෛද්‍ය නිධරග සංගමයේ ප්‍රධාන කාරණාවක් වුණේ අපේ වෛ්‍ය සංගමයක් හැටියට වෛදවරුන්ගේ උන්නතිය විත රක්නෙවේ අපි රෝගීන්ගේ කාරණා සම්බන්ධයෙන් සල කළ බල්ලා අපි මේකට පැහැදිලි විසඳුමක් කරායා යුතුයි ඒ සම්බන්ධයෙන් බ්‍රජයටත් සෞඛ්‍ය මාත්‍යංශයටත් බලපෑමක් කළ යුතු කියන කාරණාව මේ වෙලාව අපි ඉස්මතු කරන. ඒදී අපි ගත්ත තීර තීන්දු තියන කීපයක් තියෙනවා මේ කමිටියවිසි ඉදිරිපත් කරපු. ඒදිරිපත් කරපු කමිටුවේ ප්‍රධානතම කාරණාවක් තමයි මේ සෞඛ්‍ය මාත්‍යංශේ මේ වෙනකොට. අෞෂධ සීකට ආසන්න අෞෂදා හරිටම ගත අෞසදානූ පහක්. මේ වෙනවිට ගබඩාාවල නියමිත ලෙස නොමැති නැත්තං ගබඩාාවල අපි දකින්න නෑ. ඒවගේම සමහර අෂධ පවත්වාගතයුතු තොග මේ වෙනකට පවත්වාගෙන නැහැ. ඒවගේම සමහර අෂධ ගබඩාාවල තියන අෞෂද්ධ, ඒ අදාළ රෝහල් කරා ගෙනයාම කියන නැතන් ඒ අදාල් රෝහල් වලට ලඟාවීම කියන සිද්ධ වෙලා නෑ. මේ හේතුකාරණා බොහොමයක් ඉද. මේ රෝහල් වල ඉන්න නේවාසික වෙන්න පුළුවන්. බාහිර රෝගී අංශය වන්න පුළන් සෑනබල රෝගීන් වන්න පුළන් මේ රෝගයන්ට අෞෂධද ලැබෙනයාම සම්පූර්යම නැවතිලා තියෙන. ඒවගේම. තියන අෞෂධ ප්‍රමාණ තොග අඩුවීමහින්ද. රෝහල් වල අයින් අධ්‍යක්ෂකවරු සහ වෛද්‍යවරුන්ට සිද්වෙලා තියෙනවා. මේ අවෂධ එකුත් කිරීම වෙන්දරනනිකුත් කරන. ප්‍රමාණයට වඩා ඉතාම සුළි ප්‍රමාණයන් නිෙකුත් කරන්න. ඒක ඉතාම බරපතල ත්වයක්. ඒවගේම රෝගීන්ට ඉතාමත්ම අපහසු කාරි තත්ත්වයක් මොකද වන්ඩර් මාසකට වරක් නැතැ සති දෙක්කට වරක් අප රෝගීන්ට සතිකට වක්කෝ ඊට අඩුකාලසිීමකති නවත නැවත ඇවිල්ලා මේ අවුෂද ගන්නඩ සිද්ධ වෙනවා. ඉතින් මේක අපි ඔබදකිනවට වැඩිය බරපතල කාරණාවක්. මොකද අවෂදදුමිලදී ගනීමේ හැකියාව නැති අයට තවත්. හ දෂකතාවෙන් ල විදිදේතු හිද නවතනැතත් ්‍රෝහල්ලොට පිමිීමේ අශ්‍යාව පැනැගල තියෙනවා. ඒගේම මේ අෞෂධ නිෂ්පාධන කරන ආයතන අතර සහ සෞඛ්‍යමාත්‍යංශේ ඒවගේම මේ අෞෂධ නීතිගත සංස්ථාව මේ කියනක් ආයතනවල මනා සම්බන්ධී කරණයක් සැලසුමක් නැතිකම හින්දා සමහර අවෂධ වර්ගවල හිගේට මේක බලපාල තියනවා. ඒවගේම ඔබ දකින ඇති අෞෂධ වර්ග හදිසි මිලදීගැනීම කියෙන කාරණාවද. සෞඛ්‍යමාත්‍යයංශේ ඉතාමත්ම දක්ෂලෙස ස ආකාර්ක්ෂ මලෙස වැඩ කරන්න බව අපට පේන තියෙනවා හදිසිමිලදී ගැනම් කරන්න ඇැ හදිසිමිලදී ගැනීමම් කන්නේ හදිස් තත්වයක්. අපේ රටේ මේ කාලාන්තරඇත්තිස්සේ පැවැතිීගෙනාපු පද්ධති නේවිදයම ක්‍රියාත්ම කරන්න ඇැතුව මේ හදිසි මිලදී ගැනීමම් කියන කාරණාවට ඉදිරිපත්වීමම අපට ප්‍රශ්න සාගතයි සමහර ස්ථානවල්දී. මොකද හදිසිමිලදී ගැනීමම් වලද වෂද මිලදී ගන්නන්නේ සාමාන්‍ය මිලිදී ගන්නා මිලට නෙවෙයි. සිමිලද ගනීමදඒ මිල දෙතුන් ගුණකින් වැඩි වෙනවා. එ මල තීරණය කිරීම ඒ වෙලාවිදි තියන තත්ව නනෝ තීරණය වෙනවා. එහින්දා අපට පේන තියෙන කාරණාව තමයි මේවා ඉතාමත්ම සමහරයවා සැසුම්සාකතව සිද්ධනවද කියලා සැකහිතනවා සහ අනෙකුත් පැත්තයෙන් මේක දැඩිලෙස රෝගීන්ටත් ඒගේම සෞඛ්‍යාමාතන්ශයටත් මේ රජයටත් කන සාධාරණයක්. අපේ බදුමුදල් වලින් එකතු කරලා මේ බොහොම අමාරෙන් දුන ආර්ථිකයක මේ විදිට හදිසි මිලදීගැ නම් කරයි හන්ඩ සමහර ලධාරීගේ ආරයයක් ප්‍රෂනතාවේ නැත්තාව උුගේ වැඩකිරීම හැකිියාවක් නොැතික ඔවුන් නොසෙිමත්ක හිද සිද් වෙනවාවන ඒක මං තන වන්දිගේ යුත්තේ මුල ජතාව නෙවෙයි ඒ අධාරය නිලධාරින් වෙන්න ඕනි. ඒහින්දා මේ සම්බන්ධයෙන් රජය. ඉතාමත්ම පැහැදිල ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ගගැනීමට අවශ්‍ය උපදෙස්. මේ වෙනකොට ඒ අදාල භිගනනය වාර්තාවල සඳාලනනවා ඒ විගණ නවාර්තාාවලට නිසි පිතුරු නිසි පිලියම් යෙදුවනම් අද වෙනකොට ඒ විිගන නවාර්තා පිළිබඳව හර්ගයට ක්‍රියාත්ම වුණා උුණේ නම් මේ ප්‍රශ්න ඇතිවන්න නෑසා මේවට නිසි දැනුවම් ලැබිලා ඒ නිරධාරින් ගෙදරය යුතුයි හබ ඒ වෙනුවට අප පේන්ද තියන්නේ එම පිරික් මේ ක්‍රියාවලේ නැත නැත සිදු කරමින් පවතින බව. ඒක ඉතාමත්ම බරපතල කාරණාවක් හිද පවිශ්වාස කරනවා එවැනි කාරණා සම්බන්ධය මීට වඩා සෞඛ්‍ය මාත්‍යංශය, ක්‍රාශීලී ව යුතු. ඒ සම්න්ධ උනන්ද වියේතුයි. වගේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරණ ඒ අදාළ නිලධාරීන් මීට වඩා කාර්යයක්ක්ෂම් වැඩ කළ යුතු කියනක ප්‍රධානතම කාරණාවක්. ඒවගේම අෞෂධ ක්‍රියාවලයේදී ප්‍රධානතම් කාරණාවක් ක කියලා තිබි වක්ෂධ ප්‍රවාහණය කියන කාරණාව. ීට වඩා කාර්යක්ක්ෂම සිදියයුතු කියෙනෙක අපි පැහැදිලුව ප්‍රකාශ කරන්න කැමති. මොකද අවෂද ැිල තිබත් ඒ තොක ලැබි බත් ඒ අෂද නියමිත ගබඩාවල තිබත් රෝගීන්ගේ අතර පත්වන්නේ නැත්නං එක බරපත ලසාධාරණය ඒ රෝගීන්ගේ අතර පත්වීම කියනක මේ වෙලාවේ සාමාන්‍ය පරිදි සිදුවන්නේ නැත්තං ඒක මං්‍යතන්නේ අපරාධයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යමාත්‍යංශයේ වහාම ක්‍රියාත්මිකිය යුතු සහ ඒ සම්බන්ධෙන් නිසි ක්‍රාමාර්ගිගතේට. ඒවගේම විදේශ රටවල් වලින් සහ මෙරට ලැබෙන ආධාර අෞෂධ වශයන ලැබෙන ආධර, නිසි ක්‍රමවේදයක් යටතේ. ඒ අදාළ ස්ථානවලට අදාළ ආයතනවලට, ලබාදීම කියන එක ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක්. ඒ හින්දා අපි විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක මේ දැන්ටය සිදුවන යන්ත්‍රණය යම් කිසි වෙනසකට ලක්විය යුතුයි. ඒවගේම මේ සමස්ත පද්ධතිය ක්‍රියාත්ම කිරීමේදී නිලධාරීෙන්ගේ අඩුපාඩුව ඒ තාක්ෂණික කමටුවල අඩුපාඩුව සහ ඒ පිළිබඳ විගලන වීමේ විගණ ක්‍රියාවල අඩුපාඩුව කියනෙ අපි දකිෙනවා. ඒ ක්‍රියාවලීින් හරියාකාරව සිද්ධවීම කියනෙක සිදුවේ යුතුයි එම සිද්ධ ලොවනොත් ඉදිරියේදත් මේ වංච අදූෂණ හරහා අපිට අපේ රටේ මේ අෞෂ දෙහින්ගේ කියන එක දැඩි දේස බලපන්න ඉඩ තියෙනවා. ඒයිඉදා අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් මේ සියම පද්ධතින් ගත්තාම සියලම පද්ධතින් ඒරශීවෙල අන්තිමට එන්නේ රෝගී ජනතාවට රෝගී ජනතාවගේ රෝගීන්. ප්‍රතිකාරගෙනනීමට තියන අපහස්ථාව කැටෙන්නේ එහින් අපි විශවාස කරනාව මේ සම්න්ධ ඉදිරියේදී. සෞඛ්‍යාමාත්‍යවරයක්ත් සමග සාකච්චාවකටට සෞඛ්‍යමාති සාමාත්‍යන්සි සමග සාකච්චාව කරන්න. ඒ සාකච්චාෙන් පස්සේමට අදාල නිස්ස විසඳම් ලබාගැනීමට ස ජනතාවට සානයක් ඉටුකිරීමට. අපි රජවදින දාර්ගේ සංගමය හැටල් ගත හැකි සිල්ම ක්‍රියාමාර්ග ගැනීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒම්බන්ධයෙන් තවදුලට අප මේ කමිටු හරහා ක්‍රාත්මක වීම නවිතයි කෙසේ හෝ ඉදි මාසක පැත්වීතය අපි බලාපොරොත්වෙනවා මේ දැවන්න ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා එහා ගෙහිල්ලා ගත හැකි සිල්ම ක්‍රාමාර්ග හරහාට නිසිිපිතුරු ලබාදය ස්තුතියි